අතීත අභිමානවත් අභීත ජාතියක් හිට පොළොවම් මේක. විශ්ව පාන ජීවය නිරන්තරයෙන් මේ කැටි වෙන මහා විකෘත භූමියක් මේ අපේ භූමිය. නමුත් මේ භූමියේ වටිනාකමවත් දකින්නවද මං අපේ කාලකන්නේ? මේ විශ්වයේ මහා බිමක් දිනවන මේ අපේ මව් පොළොවයි කියලා මම බය නැතුව ඕන තරක කියනවා. විශ්ව පාන ජීවය මහා ඉහලින් අපිට ලැබෙනවා. මං අහන්නේ මේවයි තොපි දැන් ඉස්සර පොඩි කාලේ කොල්ල කාලේ කෙල්ල කාලේ හැරි කොල්ල කාලේ හැරි තොපි ගෙවල් ඇතුළේ හිටියේ වැඩිපුර කොයිද හිටියේ? වතු පිටි වල ගේ ඇතුළේ හිටියේ එළියේ. එළියේ මොනවද කරේ තොපි? ඇයි දෙල්ලම් කරේ? දෙල්ලම් හොඳ නැහැනේ බා. දෙල්ලම් හොඳයිද? දෙල්ලමක් ක්‍රීඩා කරන එක හොඳයිද? හොඳයිද බා? අපල ඒ කාලේ දෙල්ලම් කරලා හිටියා. ආ වැඩත් කරා. වැඩ ගොඩක් මැදිගෙන වැඩ කරාද? මානසිකව පීඩන ඇතුළේ ඉඳන් තොපි වැඩ කරේ කාලේ මානසික සතුට කී දඳ වැඩ කරේ? අවුරුදු 40ට වඩා පොඩ්ඩක් කතා කරමු. මොකද මං ගත්තේ මගේ ජීවිතේ මතක කාලෙන් මේක අල්ලගත්තේ. එහෙනම් ඊට වඩා උන්ගා විස්මිත දැනුම තියෙන හින්දායි මම මේ කියන්නේ. මතු කරපියකු තොපේ විස්මිත ගබඩාව. මට වඩා තොපි විසරද? තොපි ඉදිරියේ මම පායට පෑගෙන දූවිල්ලක් හරියට බැලුවා. ඇයි මට වඩා අස්පනා පිට තොපි දැකපු දේ වැඩි නැද්ද? මම මනසෙන් අල්ලන්නේ උඹලා අස්පනා පිට එක විඳපුම්. මම මනසෙන් අල්ලපියක උඹලා විඳපෙවුන් ඉන්නවා මෙතන. ඔව් අවුරුදු 60 70 කියන්නේ. ඈ මහා විද්විත දැනුමක් තියෙනවා මෙවුන්ට. මොකද වෙලා තියෙන්නේ? මේක හිතන්නේ නැහැ, දකින්නේ නැහැ පැත්ත. උඹලා ඒ කාලේ ගේ ඇතුළේ දිදී එළියද? එළියේ. තොපිට තිබ්බද ඔය කියන ලෙඩ රෝග? එතන උඹලා දැනුවත් අතර උඹලගේ යාළුවෝ කරලා ඥාතිවරුන් මේ ලොකු ලොකු ලෙඩ තිබ්බද? ඇඟපතේ හයියක් තියෙන තුත තිබ්බ හොඳ ලස්සන පිරිපුන් හොඳ ක්‍රියාශීලීවද හිටියේ? ඒ ඇයි උඹලා ඒ කාලේ එතකොට ගේ ඇතුළේ නැතුව එළියේ පහළියේ ගත කරා? ඉතින් දැන් එතකොට උඹලගේ දරුවන් උඹලව ගෙනේ ඉන කරේ කවුද? ඔය දැන් උඹලම කොටු වෙලා ඉන්නේ කවුද? අපි කොටු වෙලා නැද්ද? කොටුවේ හැදෙන බොයිලර්ස් කුකුලස් සමානයි, අපිත් වත්මන් සමානයි. මොකද බය නැතුව කියන මං මිනිස්සු අපි සමානයි. ඊට වඩා මට ගලපන්න පුළුවන් බොයිලර්ස් කුකුලයි කොටුවේ හැදෙන්නේ ඔය. දැන් දවස් 23 තිබ්බා, ඊට පස්සේ 15ට ආවා නේ බා. 45න් 23ට ආවා. මං දැනුවත්ව 15යි දැන්. ඔයාලා දන්නවද දැන් දවස් 15යි කියලා? නෑ නේ. ඔය යන්නතරින් ඕම යදී වම් පැත්තට මෙතින් දකුණට හැරලා යද්දී දකුණ තියෙනවා කුකුල් පාම්මයක්. අපි පොඩි කාලේ ඉඳන්ම දන්න කුකුල් පාම්මයක්. දැන් කුකුල හැදෙන්නේ AC කාමර. කොහොමද වැඩි? උඹලා දන්නවද ඒක? ඒකනේ බං කියන්නේ ඉතින්. දැන් කුකුල හැදෙන්නේ AC රූම් වල. මාරයි නේ බං. කුකුලට තියෙන සැප අපේ මිනිස්සු හරි යහපත් ගුණවත්, සත් ගුණවත් යුග පුරුදු අද මව්පුමේ ඉන්නේ දවසින් දවස වැඩි වෙන. ඇයි ඒ? බොයිලර්ස් කුකුලට මේ රස්නේ හින්දා පුතා දැන් සීත කාමර දෙන්නේ. මිනිසුන් ප්‍රඥා නේ බඳිත කාමර. ඇයි මේ බොයිල කුකුලට වදිලා හදන්නේ ඔය? ඉල්ලුමට සැපිය මන්නේ. ඉතින් ඒකමනේ බං උඹලගේ දරුවා උඹලා කරන්නේ. බොයිල කුකුල හා සමානයි නේ උඹලගේ දරුවා. උඹලා දරුවා උඹලා කොහරද කොට නගන්නේ? ඉල්ලුමකට සැපේමක් වගේ නෙමෙයිද? මොකද්ද සැපේම? රැකියාව නේ බං. අද මව් බිම පිටරටවුන්ගේ ගාමට් පැට්ටියක් පුතා. අපේ බිස්සුගේ දාඩිය දුක් වඳුළු ඩොලර් වෙලා කොහෙටද යන්නේ? අපේ උන්ගේ හයියාත්‍ය DR වෙලා යනවා පේන්නේ නැද්ද බා? ඈ මොකද්ද මේ අපි ගොඩනගන ලෝකේ? ගාමට යන දරුවෙක් අරගෙන බලපල්ලම වල මනසෙන් බලපල්ලම යා පෙනේ. ඈ අනේ රුපියා දුප්පත් කියන සමාජයේ ඉඳගෙන යනවා ගාමට් එකට. හරි. හම්බෙනවා මාසේ පඩිය. අප්පට සිත ගන්නෙ මොනවද? මේකප් කිට් එකයි. ඈ ෆෝන් එක. හරි. ඒකත් ලොකු ෆෝන් එකක් ඕන නේ බං. හරි. මේකප් කිට් එක ගන්නවා. ඒක රුපියල් 3000 5000ක් යනවා නේ බං අද? ඇඳුමක් දෙයක් ගන්නවා මාසේ පඩියෙන්. නේද? මේ ගැලළමයි කරන දේ මම මේ කියන්නේ. ඊළඟ ඔන්න කීයක් හරි ඉතුරු කර ගන්නවා මොකටද මේ? වෙඩින් එකට. එහෙම නැද්ද බං? නැත්තම් වරෙල මාත් එක්ක මං ගිහිල්ලා උඹලා එක්ක කතාවට ගන්න. ඒතරම් උඹලා ඔක්කොම එක පෙනේ. ඔන්න දැන් මේ ළමයා අවුරුදු 3-4ක් උදේ යනවා රෑ එනවා. රෑ නිදා ගන්න යන්නේ හෙට උදේ ගාමට මේ වැට්ට යන්න ඕන කියලා හරි හද පිටි සතුටින්ද? එහෙනම් බලා උඹලා වැඩට ගියානේ නේද? එතන උඹලා උඹලා මනසෙන් අල්ලපල්ලා. හද පිටි සතුටකින්ද මේ උදේ වැට්ට යන්න යන්නේ? ඔය කොල්ලෙක් එහෙම යාළු වෙලා ඉන්නවනේ ඉතින් හද පිටි සතුටින් තමයි බලන් ඉන්නේ වැට්ට යන්න. ඇයි? අරුව බලා ගන්නද? නේද? එතකොට නමුත් වැඩ කරද්දී හිත සතුටින්ද දෙන්න යන්නේ?
එහෙනම් පුතා ජීවිතේ මොකද්ද මේ අපිට? අපායම් මෙහි පිට අපායක අපි ජීවත් වෙනවා හා සමානයි කියලා මට නම් හැඟෙනවා. එහෙනම් තමන්ට පේන්නේ පුතා තමන් ගොඩනගන ලෝකේ තමයි. මං ගොඩනගන ලෝකේ ඔයාලට පේනවද? නැන්නේ පුතා. උදාහරණයක් ගන්නකෝ දැන්. අපේ මේ පැත්තේ මූද තියෙනවා. ඔය මූද නැති ඈත පළාත කට්ටියක් හිටියා කියන කොහෙටවත් ඈත ගමන් බිමන් ගින්නේ නැහැ. මූදක් තියෙනවා කියලා කිව්වට කටෙන් දැකපු එක කියලා ඕක අහලා දිනවා. හැබැයි මම මූද දකිද්දි මොකද හිතෙන්නේ? දැකම නැති දෙයක් දකිද්දි විස්මිත වාක් වෙන්නේ නැද්ද? ඒ වගේ තමයි පුතා. මේ මූද නොදකපු එක නැද්ද තව අපේ මේ මව්පොලේ? මම බය නැතුව කියන වයද ගුණත් ඉන්නවා. උන්ට මූද ගැන කිව්වට වැඩක් තියෙනවද? ඉතින් ඔන්නෝම මම අල්ලා බලපල් තමන් ගොඩනගන ලෝකේ තමයි පුතා තමන්ට තියෙන්නේ. එහෙනම් අපි ඔක්කොම එකිනෙකා ගොඩනගාතු ලෝකවල නෙමෙයි මේ අපි ඉන්නේ. ඉතින් තේරුම් ගනිලා මේක උඹලා හිතුවොත් තමයි මේක පේන්නේ නැත්නම් බට අල්ලන්න බැරි වෙයි. ජීවිතේ මට තියෙන මෙච්චරයි. උඹලගේ සතුට නැති වෙන තැන ඇති වෙන්නේ මොකද්ද? විනාශය පමණයි. අද වෙලා තියෙන විනාශය කරා අපි ඇවිල්ලා ඉවරයි. নানা අපකාර බොරු සෝබන වැඩ අපි ඔළුවෙන් අරගෙන කරන්න ගිහිල්ලා අපේ ජීවිත ගමනව අපි අගාධයකට දාගෙන අවසන් පෙන්නේ නැද්ද මේක? ඉතින් ඔයව